මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩුකේෂන් YouTubeු නාිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම්මාලා තැන ගන්න. බෙල්පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන් Onlineයින් පාසලශ අපි කතා කරල තිනො සම්භාවිතා ව්‍යාප්තියක අපේක්ෂිතාගේ සහ විච්චලතාව සම්බන්ධය. සම්භාවිතා වආපතියක අපේක්ෂිතගේ හොයන්න කියලා කිවේ අපි සංකේතවත් කරනවා කිව ex කියලා E හොයනවා කිවේසිගම px හරහා තමයි අපි අපේක්ෂිතාගේ හොයනෝ කිවේ විච්චලතාව හොයනවා කියල කිවවේ සිගම x වර්ග Px රින්න සි නැතා අපේක්ෂාවේ වර්ගය. අපට ගන්න පුලො ඒක්වල වර්ගය කියලා ඒ හර හා අපිට පුළුවන් සම්භාවිතා ව්‍යාප්තියක අපේක්ෂිතතාගේයි විචලතාවයි හොයන්න එතකොට මේ අභ්‍යාසයේ අපේක්ෂිදධගේ සහ විචලතාව සොයන්න කියන්න කලින් තොරතුරු ටිකක් දීලා තියෙනවා අපට සම්භාවිතා ව්‍යාපතිය ගොඩ නගාගන්න ඒමනම් මොකක්ද්ද මේ සම්භාවිතා ව්‍යාප්තියක් කියන්න කියලා කිව්වෝ සසම්භාාවී පරීක්ෂණයකදී සම්භාවි විච්චල්ලට අදාළව ලැබිය හැකි විවිධාගයන් සහ ඒකට අනුරූප ඊටා අනුරූප සම්භාවිතාවයන් සමඟ තියෙන් ඕනේ අපි මේ කතා කරන ඒකවාගුවක් ශ්‍රීතයක් සමීකරණයක ස්වරූපයක් ගන්න පුළුවන්. අපි ගත්තත් මේ අභ්‍යාසය මේක තියෙනවා. ඒකක දහයක් අතරින් ස ඒක දහයක් අතරින් ඒ තුනක් සද්දොස් ඒකක වේ. ගේ තොරතුරු ටික ගුණු කරගත්තොත් ඔක්කොම ඒකක තියෙනවා ඒකක දහයක් මේකින් සද්දෝසේකක තියෙනවා සද්දෝසේකක තුනක් සහ හෙමනං අනිත්තේවා නිදෝ නිදෝසේකක තියනවා හතක් මේ තත්ත්වේ තියද්දි මෙම ඒකක අත්තරින් ඒකක තුනක නියදයා. ඒකක තුනක නියදියක් තෝරාගන්නවලු නියදිය තුළවන සද්දොස් ඒකක ගණනට අදාළ සම්භාවිතා ව්‍යාප්තිය. එතකොට අපි සසම්භාවි විච්චල්ලය වෙන්නේ නියදිය තුළ ඇති සද්දෝස් ඒ ගණන. සදොස් ඒකක ගණන අපි විච්චාල්ල කියල සැලකුවත්, මේ සසම්භාවි විචාල්ලය සඳහා ලැබිය හැකි විවිධාගයන් තියෙන් ඕනේ ඒකට අනුරූප සම්භාවිතාවයන් අපි දක්වල තියෙන් ඕනේ එතකොට තමයි ඒ සම්භාවිතා ව්‍යාප්තියක් බවට පත්වෙන්නේ. අපි ගත්තොත් එහෙමනම් මෙතන කතා කලා තියෙනවා සදෝ සේකක ගණන අපිියාව සංකේතවත් කරොත් කැපිටල් එක් කියලා එක් සඳහා ලැබිය හැකි විවිධාගයන් තියනො තුට ඒකක තුනකින් සමාන්විත නියදියක් නංගන්නේ ඒකක තුනකින් සමාන්විත නියදිය තුළ එකක්වත්ම සදෝස්ේකක නොතිබෙන්න්න පුළුවන් එක නිසා එක් සඳහා බින්දුවවෙන්න පුළුවන් එක සදෝස්සේකකයක් තියෙන්න්නත් පුළුවන් සදෝස්සේකක දෙකක් තියන්නත් පුළුවන් ගත්ත ඒකක තුනව සදෝස්වෙන්නත් පුළුවන්. ඒක තුනක් ගන්න අවස්්‍යාවක සදෝසේකක හතරක් වෙන්න බැහැනි මොකද ඒක තුනයිගන්න උපරිමේ වෙන්න පුළුවන් සදෝසකක තුනක් කියවා වෙන්න පුළුවන් එතනින්නිහාට අගයක් වෙන්න බැහැ. ඒමනම් මේ තමයි සසම්භාාවී විච්චාල්ල සඳහා විය හැකි සියලු අගයන්. ගත්ත හැකි සියලු අගයන්. ඊළඟට මේකට අනුරූප සම්භාවිතාවයන් අපි හොයල දාගත්තට පස්සේ තමයි, මේක සම්භාවිතා ව්‍යාප්තියක් බවට පත්වෙන්නේ මේ එක් සඳහා ලැබී හැකි අගයන් විතරක් තිබුණට මේක සම්භාවිතා ව්‍යාප්තියක් කියලි සලකන් නැහැ. මේ කියන සම්භාවිතාවන් අනුරූප සම්භාවිතාවන් දැන් අපි හොයලා ඇතුළත් කරග්ඩෝනේ මේක සම්භාවිතා ව්‍යාප්තියක් බවට පත්කරගන්න නම්. එහෙම නං, සම්භාවිතාගයන් ගනිද්දී දැන් අපිට තිබිචි තත්ත්ව තමයි ඒක කොක්කොම දහයක් තිබ්බා ඒ දහ අතරින් ඒකක තුනක් තෝරගන්නවා ඒ ඒකක තුන තෝරගඩේ යනකොට සදොස්ඒකක තුනකුත් නිදොස්සකක හතකුත් තමයි මේ දහය තියෙනෙ එහෙම නම් මේ අය අතරින් ඒක තුනක් තෝරගනිද්දි සදොස් ඒකක එකක්වත් නොමැතිව ඒකකයක් තේරෙන්න්න පුළුවන් සම්භාවිතාව තමයි අපෙන් අහන්නේ ඒක හොයාගන්න අවශ්‍යයි අපි මුලින්ම අපි කතා කරත් අපේ නියදි අවකාශය සම්භාවිතාවක් ගත්තහම නියදි අවකාශය තියෙන් ඕනේ මේ අපි කතා කරන සිද්ධියට පක්ෂපාතව පිය හැකි අව්‍යවයන් ගණන වෙන්න ඕන එහෙමනම් ඒකක දහයක් අතරින් ඒකක දහයක් අතරින් ඒක තුනක් තේරී හැකි විද්ධ ගලන මෙහෙම එකක් අපි මීට කලින් ඉගෙන ගත්තා සංයෝජන කියල පාඩමක් යටති මෙයාම කත්තා කර. මේ තමයි ඒකක දහයක් අතරින් ඒක තුනක් තෝරාගත්ත හැකි විද්දිගණන මේ කියන කණ්ඩායමක් තෝරාගත හැකි විදිගණන තෝඩ මේකෙද අපි කිව සංකරන හා සංයෝජන කියල කොටස් දෙකක් කිගෙන ගත්තා. අපි ඒ ඒකක තුන තෝරගනිද්දිී ඒ නියදිය සතුව ABC කියලා ඒක තුනක් තිබුණු ඒ තුන්දෙන මාරුවෙලා BAC කියල මාරුවෙලා තේරුණොත් ඒක වෙනස් කා්ඩයක් වෙනවද මේ අපේ නියදී සතුවතියන ඒකක තුනම, වේලාසනින් හම්බුනේ ඒ දෙවනියට හම්බුනේ B ඊළඟට හම්බුුණේ C කියන එකයි මුලින්ම සීතේරිලා ඊළඟට BA ආදී වශයෙන් තැන මාරු වෙලා හම්බුනා කිව්වත්. අපේ නියදය. පළුවෙන් කතා කන්න නියදිය සහ දෙවන කතාන නියදී කියන එක් හම නියදිය. ඒ නියදී සතුවතියන ABC C කියන ඒ එකකතුන විතරයි. එහමම් ඒවැත් තැන්මාරුුණකි අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ අභ්‍යාසය තුළ අපිට අවශ්‍ය කරන්නේ සංයෝජන කියන එක. සංකරන කිව් අපි තැන වැදගත්ද නැද්ද යන්නත් එක්ක කතා කරේ මේ පාඩම අපි සංකරණ සහ සංයෝජන වෙනම පාඩමකින් අපි කතා කරළ තියෙනවා මේ කෙනෙක නොතේරෙනවනං මේකොටස හම්බ වෙලා නැත්තං ඒකන පාඩම ඔගළු නැවත බලන්න අවශ්‍යයි. එහෙමන මේ තමයි මගේ නියද අවකාශය. අපි කිව්වා මේ තුළ සුවිශේෂී තත්ත්ව දැම් පලවෙනි කතා කරන වෙියටම කතා කරන්නේ යන්නේ එක් කියනගය බිඳුවක් වීම ගැන කතා කරන්නේ බිඳුවක් කියලා කියන්නේ අප එක් කිව්ව අපි සදෝස් ඒකක ගණන. සදෝ ඒකක එකක්වත් නැත්තං ඒකක තුන තේරෙන්න වෙන්නේ නිදෝස් සේකක හත්තාත්දරින්. නිදෝසේකක හතාතනින් තුනක් පේරිය හැකි විදිගණන. සුළු කරහම තමයි මේ තමයි පක්ෂපාත අභයාව ගණන මේ තමයි නියද අවකාශය අභයාව ගණන මේ ටික සුළු කරහම අපිට පුළුවන් වෙනවා සදෝස්ේකක එකක්වත් නොමැතිවීමේ සම්භාවිතාව හොයාගන්න ඉඩ පස්සේ අපි ගත්තොත් සදෝස්ේකක එකක් තියෙන්න පුළුවන් විදි ගත්තොත් එහෙම සදෝස්සේකක ඔක්කොමතිබුණ තුනම් සදෝස් ඒකක තුනාතරින් එක සදෝසේකකයක් තේරිය හැකි විදිගණන ගුණ කරන්න ඕනේ නිද්දෝස් ඒකත්දැන් අපිට දෙකක් ගන්න වෙනවා. මොකද නියදිය සතු ඒකක තුනක් තියෙනවනම් සදෝස්ඒක එකක් තෝරල නිකං ඉන්න බෑ තවත් ඒක දෙකක් ඕන. ඒ දෙක තෝරන්න අපිට වෙන්නන්නේ නිදෝස් ඒකකා අතරින්. එහෙමනම් මේ තමයි අපි කතා කරන විශේෂිදත තත්ත්වයට අදාල අවයාව ගණන. අපි බෙදාඩෝනි නියදි අවකා අ අගණන නියදි අවකාශය අපි දන්නවා දහයසී තුන්න කියලා. ඊළං අවස්සාාව අපි ගත්තො එක්ට දෙකක් එන්න පුළුවක්. සදෝස්සේකක දෙකක් තියෙනවනම් ඒ අවස්සාාව සදෝස්සයකක තුනාතරී සදෝස්සේකක දෙකක් ගන්නවා එකකයක් ඕනේ නියද එකක තුනක් අපි ගන්න නිහෙමනම් ඒකෙනාව තෝරන්න වෙනි නිදොස් ඒකකා අතරී. නියදි අවකාශය වෙනසක් නෑ දහ එසී තුන. එක් සඳහා තුන වෙන්නත් පුළුවන්. ඔක්කො මේක සදොස් වෙන්නත් පොළුවන්. සද්දොස්සේකක තුනාර්තරින් සදෝසේකකම තුනක් තේරීලා, නිදෝසේක අවශනය මොකද අපිට ගන්න ඕන ඒ එකක තුනක් විතරයි. නියදි අවකාශයේ වෙනසක් නැහැ. මේටික සුළු කරගෙන තමයි අපිට ගන්න වෙන්නේ ඒ එක්කේ කවස්සාාවට අදාළ සම්භාවිතා අගය. එහෙම නං සංයෝජන කියන පාඩමේද අපි ඉගෙන ගත්තතා මේ සුළු කරන්න කොහොමද හත්තසී තුන කියන එක සුළුකරන්න කොහොමද හත්තේ ක්‍රමාරෝපිතය බෙදන් ඩෝනිිකිව්වා. හත්තරින හ හත්තර ක්‍රමාරෝපිතය වැඩිර තුනේ ක්‍රමාරෝපිතය. මේ හරහා තමයි හත්තසී තුන්න සුළුකරගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක හොයාගත්තොත් හත්ත වැඩිකිරීම හය වැඩිකිරීම පහ වැඩිකිරීම හත් ක්‍රමාරෝපිතය කියල දාන්න පුළුවන් මොකද මෙතන හත්තර ක්‍රමාරෝපිතයත් එක සු කරගන්න පුළුවන් හින්දා තුනේ ක්‍රමාරෝපිතය කියන්නේ තුන වැඩි කිරීම දෙක අපි මෙව සුළුකරොත් විය හැකි අවස්ථා ඔක්කොම තියෙනවා තිස් පහක් සද නිදෝස්සේකකම තුනක් සදෝසකක එකක්වත් නෑ කියන තේරුම නිදෝසේකක හතාතරින් නිදෝස්සේක තුනක් තේරිය හැකි විදිගණන අවස්ථා ගණන ගත්තො තිස් පහයි. අපි මේ දහයි තුන කියන එක සුළු කරගත්තො. තහයි සීතුන කියන අප නියදි අවකාශය දහයි ප්‍රමාරෝපිතය බෙදන් ඩෝනේ දහයෙන් තුනක් අඩු කරහම හතයි හතේ ක්‍රමාරෝපිතය වැඩිකිරීම තුනේ ක්‍රමාරෝබිතය සුළු කරනම අපි දහය වැඩිරීම නමේ වැඩිකිරීම අට වැඩි හතේ ක්‍රමාරෝබිතය මේ හතේ ක්‍රමාරෝපිතයක සුළු කරන්න විශා තමයි අපි තවපල්ල හට ලියනේ නැතුූ නතර කරේ හතේ ක්‍රමාරෝබිතය වැඩ තුන්න වැඩිකිරීම දෙක වැඩිකිරීම එක් සොළු කරනොට හතේ ක්‍රමාරෝපිත හතේ ක්‍රමාරෝපිතයට අයින් කරන්න පුළුවන් තුන්වරක් තුනයි එකසී විස්්සයි එහෙම නං පලවෙනි අවස්ථාව ගත්තොත් සදෝස්සේකක එකක්වත් නොමැතිවීමේ සම්භාවිතාව එකසී විස්සයෙන් තිස් පහයි අපිට පුළුවන් මෙතනිල් ලියන්න එකසය විස්සෙන් තිස් පහයි සදෝස්සේකක එකක් තියෙන සම්භාවිතාව ගත්තත් මෙ නියදි අවකාශය ආයයි හොයන්න වශනය අපි දන්වා එකසී විස්සයෙන් කියලා මේටික සුළු කරගත්තොත් තුනස එක තුන ක්‍රමාරෝපිතය බෙදීම තුනෙන් එකක් දෙකේ ක්‍රමාරෝපිතය වැඩිකිරීම එකේ ක්‍රමාරෝපිතය මෙ අවතේ ගමන් ලිබෝත් හත්තේ ක්‍රමාරෝපිතය බෙදන් ඩෝන හතෙන් දෙකක් අඩු කරහම පහේ ක්‍රමාරෝපිතය වැඩිකිරීම දෙකේ ක්‍රමාරෝපිතය සංයෝජන සූත්‍රය මොකක්ද කියල මතක් කලොත් ක්‍රමාරෝපිත එන් බෙදීම එන්රින ආර් ක්‍රමාරෝපිතය වැඩිකිරීම ආ ක්‍රමාරෝපිතය ඒක තමයි අපි මේ සුළු කරන්නේ මේ තුනේ ක්‍රමාරෝපිතය අපි ලියනවා තුන වැඩිකිරීම දෙකේ ක්‍රමාරෝපිතය බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය පැඩිීම එකේ ක්‍රමාරෝපිතයකයි වැඩිකිරීම හත වැඩිකිරීම හය පහේ ක්‍රමාරෝපිතය බෙදීම වැඩිකිරීම දෙකේ ක්‍රමාරෝපිතය දෙක වැඩි කිරීමෙක් මේක සුළු කරන්න පුළුවන් අපිට දෙේ ක්‍රමාරෝපිතය දෙේ ක්‍රමාරෝපිතයට සුළ කරන්න පුළුවන් ක්‍රමාරෝපිතේ පහේ ක්‍රමාරෝපිතේට දෙකයි හයයි සොළු කරන්න පුළුවන් තුනයි එතකොට දැම් මේ සුළු කිරීමෙන් අපිට ඉතුරු වෙලාතියෙන් ප්‍රතිඵල ගත්තො තුන වැඩි කිරීම විසි එක එමනං හැට තුනයි නියදි අවකාශය වෙනසක් නැහැ එක නිසා අපිට පුළුවන් මෙතන සම්භාවිතාව ලියන්න එකසය විස්සින් හැට තුනයි සදෝස්ේකක දෙකක් පැවතීමේ සම්භාවිතාව සදෝස්සේකක තුනාතරින් සදෝස්ේකක දෙකක් තුනේ ක්‍රමාරෝපිතය පෙදන්න ඕනේ තුනරන්න දෙක කියන්නේ එකේ ක්‍රමාරෝපිතය ිීම ආර් ක්‍රමාරෝපිතය කියන දෙකේ ක්‍රමාරෝපිතය පැඩිකරන්න ඕෝනේ හත්තේ ක්‍රමාරෝපිතය බෙදීම හතෙන්න එකක් හයේ ක්‍රමාරෝපිතය වැඩිකිරීම එකේ ක්‍රමාරෝපිතය මේක සුළු කරනකොට තුුණ වැඩිකිරීම දෙකේ ක්‍රමාරෝපිතය බෙදනවා එකේ ක්‍රමාරෝපිතය එක්කයි දෙකේ ක්‍රමාරෝපිතය වැඩිකිරීම හත්ත වැඩිකිරීම හයේ ක්‍රමාරෝපිතය බෙදදීම හයේ ක්‍රමාරෝපිතය වැඩිීම එකේ ක්‍රමාරෝපිතය එකයි. මෙවා සුළු කර ගත්තහම දෙකේ ක්‍රමාරෝපිතය දෙකේ ක්‍රමාරෝපිතයට කපන්න පුළුවන් හඒක්‍රමාරෝපිතේ හය ක්‍රමාරෝපිතයට කපන්න පුළුවන් එහෙම නං දැන් ඉතිරි වෙලා තියෙන්නේ හත්තරත්තුන විසි එකක් නියද අවකාශය වෙනසක් නෑ එකසී විස්සයෙන් විසිය එකයි සදොස්කක තුනක්ම ලැබන තියෙන් සම්භාවිතාව අපි බැලුවත් සදෝස්ේකක තුනක් තියෙන අවස්ථා ගණන ඔක්කොම තිබුණා සදෝස්සේකක තුනක් ඒ සද්දෝසේක තුනාතරින් සදෝ සේක තුනම තේරෙනවා. හැක කියන්නේ ක්‍රමාරෝපිත තුන බෙදීම තුනෙන් තුුණා බින්දුුයි බිින්දුව ක්‍රමාරෝපිතය ආු ක්‍රමාරෝපිතය තුනේ ක්‍රමාරෝපිතය. එහම නම් මේ සුළුකරපු හාම තුනේ ක්‍රමාරෝපිත තුනේ ක්‍රමාරෝපිතයට කැපිල යනවා මෙතන තියෙන්නේෙක් කයි බිඳුවේ ක්‍රමාරෝපිතය අපි දන්නවා. දු ක්‍රමමාරෝපිතය කියන එකයි කියල ක්‍රමාරෝපිතා අංකනේ දාවසි ඉගනගත්තා. එහෙමනම් මෙහෙම වෙන්න පුළුවන් අවශථාතියෙන් එකයි එක විසිං එකයි මේ සම්භාවිතාව. සම්භාවිතා ව්‍යප්තියක් නං මේ සම්භාවිතා අගයන්, ්‍රීනාගයන් වෙන්න බැහැ, ඒගේ මේ සම්භාවිතාවන්ගේ එකතුව එකක් වඩෝනේ. ඒ සම්භාවිතාවන්ගේ එකතු එකක් වෙනවද කියලා පි බැලුවොත් එක විසයි එහම නං. එකී විස්සයෙන් එකසී විශ්සක් වෙනවා කියල කියන්නේ මේ සම්භාවිතා ව්‍යාප්තිය සම්භාවිතාවන්ගේ අයිකේකක් වෙනවා කිසිම සම්භාවිතාවක් ලන්න වෙලා නැහැ. එහෙම නම් එක නිවැරදි සම්භාවිතා ව්‍යාප්තියක් විදිහෙන හඳුනගන්න පුළුවන් අපි ප්‍රශ්නය තුළින් ඇහුවේ මේ විදිහයට සම්භාවිතා ව්‍යාප්තිය ගොඩ නගන්න සහ සම්භාවිතා ව්‍යාප්තිය හදාගන්න අත්කිව්ව ට අදාළ සම්භාවිතා ව්‍යාප්තිය ගොඩ නගා අපේක්ෂිතාගය සහ විචලතාව ගණනය කරන්න. අපේක්ෂිතාගය සහ විචලතාව. සම්භාවිතා ව්‍යාප්තියක අපේක්ෂිතාගේ හොයන්නේ කොහොමද කියලා අපි කතා කරා සම්භාවිතා ව්‍යාප්ති අපේක්ෂිතාගය අපි සංකේතවත් කරනවා EX කියලා E E සමානයි, සිම වැඩිකිරීම සසම්භාවි විච්චාල්ලය ඒකට අනුරෝප සම්භාවිතාවන්ගෙන් ගුණ කරලා ඒ ගුණතයන්ගේ අයික්‍ය තමයි අපි අපේක්ෂිතාගේ කියල කියන්නේ එහෙම නං අපිට පොළුවන් මේ සම්භාවිතාව ආාප්තිය අපේක්ෂිතාගේ හොයාගන්න බිදුව එකසිය විස්සෙන් තිස්පහෙන් ගුණ කර හම බින්දුවයි එකසිී විස්සින් හැට තුනයි එක එක වැඩි කරහම එකසී විස්සිං හැටට තුනයි එකසි වි විසි එක දෙකෙන් වැඩි කරහම එකසිය විස්සිං හතලිස් දෙකයි එකසි විසිං එක තුනෙෙන් වැඩි කරහම එකසය විස්සිං තුනයි මේ ටික එකට එකතු කරහම මේ ගුණතයන්ගේ අයි්‍ය කියනෙ කයි අපේ අපේක්ෂිතාගය එහමනං එකස විස්සෙන් කීයද කියලගත්තෝ. විදිහයට අපිට මේ ව්‍යාප්ති අපේක්ෂිතගේ හොයන්න පුළුවන් අපේක්ෂාව තමයි තිහෙෙන් විසි හතායි කියන්න. ඒක දශම කරලා තියන්නත් පුළුවන් භාග සංඛ්‍යාවක ඉදිරි කියන්නත් පුළුවන්. ඉින්දුුවයි දශම නමයයි කිය කියන්න පුළුවන් අපේක්ෂාව, ළඟට අපි ගත්තොත් විචලතාාවවා සමානයිසිර් වැඩි කිරීම Pxවාගය අනුරූප සම්භාවිතාවන්ගේ ගුණ කරලා අපි අඩු කරන්නෝනේ අපේක්ෂිතාගයේ වර්ගයා.

ිඳදුුව වර්ගේ බිඳුුවයි එකේවර්ගේ කයි දෙකේවර්ගේ හතරයි තුනේවර්ගේ නමයයි. එතකොට මේ එක්වාර්ගයන් ගුණ කර ෝනේ ඒකට අනුරූප සම්භාවිතාවෙන් ඒකට අනුරූප සම්භාවිතාවෙන් ගුණකරපු හාම බින්ඳුවෙන් ගුණ කරහම, බිඳුවයි එක ගුණ කරහම එකසි විසි හැටතුන එක විස්සි හැටතුනයි දන වර්ගපදය හතරයි එකවි විසි හතරෙන් වැඩි කරහම අසු හතරයි වර්ග පදේ නමයයි එකසි විස්සෙන් නමෙන් ගොල කරාම එකසී විස්සයෙන් නමයයි මේටික එකතු කරලා පි අඩුකරන්න ඕනේ මධ්‍යන්නයේ හෙම නැත්තන් අපේක්ෂිතාගයේ වර්ගයක් මේ අපි අඩුකරන්න ඕනේ බින්දුු අයිදශම නමේ වර්ගයක් කයි දශම තුනෙෙන් බිඳුවයි දශම අටයි එකක් එහමනැත්තං අපේක්ෂිතගේ වර්ගයා අපි අඩු කරන්නඕනේ? විදිහර අපට පුළුවන් වෙනවා මේ හොයාගත්ත සම්භාවිතා ව්‍යාප්තියේ මධ්‍යාන්නේ සහ විච්චලතාවේ ගණනය කරන්න. එතකොට අපිට දුන්නේ ඒක දහයක් තියෙනවා කිව්වගානේ ඒකක දහයත්තරින් සදෝස් ඒකක තියෙනවා කිව තුනක් එහෙමන අපි දැනගණ්ඩ ඕනේ ඉතුරු ටික නිදොස් කියලා ඒක දහයි ස්වරූපය තේරුන් ගත් අර පස්සේ කියපු කත්තාව ඒකක තුනක් තෝරගන්න. හෙමනං ඒකක තුන තෝර ගැනීම තුළ එක ඒකකදී සදෝ සේකකයන් කීයක් තියෙන්න පුළුවන්ද කියන එක තමයි අපේ විච්චාල්ලෙ වුනේ සම්භාවිතා විච්චල්ලය සසම්භාාව විචල්ලය මේ සම්භාවිත ව්‍ය අප්තිය ගොඩනගත්්දි සසම්භාාව විචල්ලයට විය හැකි අගයන් අපි තීර්තේරුන් ගත්තා වෙන්න පුළුවන් දේ තමයි මේ නියදිය තුළ සදෝසේකක එකක්වත් නැතිවෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සදෝසේකක එකක් තියෙන අවස්ථාවක් තියෙනවා. සදෝ දෙක්, සදෝසේකක තුනම් ආදී වශයෙන් වෙන්න පුළුවන් කිව්ව බිඳුව එක දෙක තුන. වඩා වෙන්න බෑ මොකද ඒක තුනයි තෝරන්නේ ඒකක තුනක් තෝරද්දි සදෝස්සයක කතරක් නොවෙන බව පැහැදිවී එහෙමනම් එක්කෙ කවස්සාාවට අනුරූපව වීමේ සම්භාවිතාවන් අප ගණනය කර එවීමේ සම්භාවිතාවන් ගණනය කර හම අපි දැනගත දේ තමයි සදස්සේක එකක්වත් නැති වෙනවා කියන එක තේරුම එ නිදොසේකක හතාතරින් තමයි ඒකක තුන්නම තේරෙන්නේ. එහෙම වීමේ සම්භාවිතාවන් එහෙමනත හෙමවීමේ විද්ධගණන හෙව්වා මුළු නියදි අවකාශයේ විදිගණනින් බෙදවා. නියද අවකාශය අපි කිව්වේ මුළුව ඒකක දහ අර්තරින්ම ඒක තුනක් තෝරන්න පුළුවන් අවස්ථා ගණන තමයි අපේ නියදි අවකාශය වනේ. ඊළඟට අපි බැලුව සදෝසේකක එකක් තිබීම දෙකක් තිබීම තුනක් තිබීම කියන විධ අවස්ථාවන් හි සම්භාවිිතාවන් අපි වෙනවෙනම හොයලා. සම්භාවිතා ව්‍යාප්තිය ගොඩ නැගවා ඊට පස්සේ සම්භාවිත ව්‍යප්ති හරිද කියලා අපි දැනගති කොහොමද මේ සම්භාවිතාවන්ගේ අයිකේ එකයිද කියලත් අපි චෙක්කරල බලනවා මොකද අපි දන්නව සම්භාවිතා ව්‍යාප්තියක් නං මේ සම්භාවිතාවන්ගේ අයිකේ එකක් එන්න ඕනෙ කියලා. ඒකත් බැලුවට පස්සේ අපි මේ සම්භාවිත ව්‍යාප්තිය අපේක්ෂිතාගේ සහ විච්චලතාව මේ විදිට ගණනය කලාා. එමනම් මේ තියෙනෙ ඒවගේම තවත් අභ්‍යසයක් ඩ ටිකක් ප්‍රායෝගි ත්වයක් මෙතන තියෙනවා. කොයි වගේද කිය බැලුව. එක් වර්ෂයක් තුළ ආයෝජනය කිරීම සඳහා ආයෝජකයකුත් සත්තුව රුපියන් ලක්ෂ දෙකක මුදලක් ඇත ප්‍රසිද්ධ මූල්්‍ය ආයතනයක් විසින් නොහුටීයට දහට අයිදශම පහක වාර්ෂික ප්‍රතිලාබාන්නුපාතයක් සහිත ස්ථාවර තැන්පතුවක් යෝජනා කර සිටින අත්තර, වාර්ෂික ප්‍රතිලාභ අනුපාතිය සසම්භාවී විචල්ලයක් වන එකැන විවිධාගයන් ගන්න පුළුවන් විචල්ලයක් වන සමාගමක කොටස් විෂයෙහි ආයෝජනය කිරීම පිළිබඳවද ඔහු සලකා බලමින් සිටි. දිකුකාලීන්න පසුගේ අත්දැකම් ඇසුරෙන් ඉදිරිවාර්ෂයේ සමාගමයේ කොටස් වලින් ලැබී හැකි ප්‍රතිලාභ ආස්ත්‍රිත ෘර්තිීය මූලෙ විශ්ලේෂකයෙකු විසින් පහත සම්භාවිතා ව්‍යාප්තිය ඉදිරිපත් කර ඇත. එතකොට මේ මළුල්ල විශ්ලේෂකයා එයාගේ අදදැකීම් පදනම් කරගෙන අපිට මේවිදී සම්භාවිතා ව්‍යාප්තියක් දීලතියනෝ. කොයි වගේද? ප්‍රතිලාභ අනුපාතය සීයට තිහක් ලබන්න පුළුවන් සම්භාවිතාව දැන් එක කොටස් විශයහි දාන්න පුළුවන් කිවන්නේේ ඒ කොටස්වල ආයෝජනය කරපු හාම ලැබෙන්න්න පුළුවන්. ප්‍රතිලාබ ලැබෙන්න්න පුළුවන් හැකියාවන් ටික කියලා තියෙනවා. සීයට තිහ ප්‍රතිලාබයක් ලබන්න පුළුවන් සම්භාවිතාාව බිඳුවයි දශම දෙකයි පහයි. සීයට විසිහතරක ප්‍රතිලාබයක් ලබන්න පුළුවන් සීයට සම්භාවිතාව දශම දෙකයි මේ ආදී වශයෙන් විවිධ. ප්‍රතිලාබා අනුපාතයන් සහ ඊට අනුරූප සම්භාවිතාවන් දීලා තියෙනවා ඒ හා දැනුම අත්දැකීම් තියෙන විශ්ලේෂකයෙක් විසින් සම්පාධනය කරපු දීපු සම්භාවිතා ව්‍යාප්තියක් තමයි මෙතන තියෙනෙ. හෙතකොට මේ සම්භාවිතා ව්‍යාප්තියක් නං වීපු ගමන් පොඩ්ඩක් ගාන හදන්න කලින් බලන්න මේ සම් සම්භාවිතාවන්ගේ අයික එකක් එෙනවද කියන එක. කිය බලල තමයි අපි ගාන හදන්න ගන්නේ මේ සම්භාවිතාවන්ගේ අයිකෙ එකක් කෙනවා හෙමනම් මේ සම්භාවිතා ව්‍යාප්තිය කියින් ලක්ෂණ දෙක මූලික ලක්ෂණ දෙක තෘප්ත කරන සම්භාවිතා ව්‍යාප්තියක් මොකද සම්භාවිතාවක් ්‍රනාගයක් වෙලත් නැහැ සම්භාවිතාවන්ගේ අයික එකක් වෙලා තියෙනවා. එහෙම නං එයා කියන ආකාර දෙක යෝජනා දෙකක් තියෙනවා ඒ යෝජනා දෙකින් එකක් තමයි රුපියල් ලක්ෂ දෙකක මුදල විකුණන් තියන්න පුළුවන් ආයෝජනය කරන්න පුළුවන් ස්ථාවරව සීයට දහට අයිදශම පහක ්‍රති ශත්තයකට අයෝජනි කරන්න පුළුවන් දෙවනි ආකාරය තමයි, මේ කියන ප්‍රතිලාබා අනුපාතයන් ලබාගන්න පුළුවන් සම්භාවිතාවන් තියෙනවා. ඒත් දෙවන යෝජනාව අටතේ අපිට කොච්චරා අප අපේක්ෂා කරනවාද කියන එක බලන්නනං මේ සම්භාවිතාව අති අපේක්ෂිතාගේ අපි හොයාගන්න අවශ්‍යයි. හෙමනං අපිට අපේක්ෂිදදාගේ හෙව්වෝොත් අපේක්ෂිත ප්‍රතිලාබ අනුපාතය හොයාගන්න පුළුවන්. අප එහමනං අපේක්ෂිතාගේ මේ ව්‍යාප්තියට අදාළ අපේක්ෂිතගේ හොයන්න යන්නේ එහමන අපි සූත්‍රය තමයි සමානයිසිගමාx අපේක්ෂිතාගේ හොයම ඒ gunaුණ ක මෙ ni ග pitට සි. හට හාපි කොයාගන්නවා අපේක්ෂාව අපේක්ෂිත ප්‍රතිලාභය හතායි දශම පහ ධන හතරයිදර්ශමාට්ට ධන හතරයිදශම හතර තනතුන දාන එකයි දර්ශ මාට දාන එකයිදශම හයට මයි අපේ ප්‍රතිලා අපේක්ෂිත ප්‍රතිලාභය. එතකොට මේ අපේක්ෂිත ප්‍රතිලාබ අනුපාතයක් එක්ක යා කියන්නේ රුපියල් ලක්ෂ දෙකක මුදල් සමාගමය කොටසලා යෝජනය කරහම නාමිකාගේ ක්ෂ හැත්තපන්දාහක් වෙන කොටස්සර අපිට ලැබෙන එහම නම් ක්ෂ හැත්ත පන්දාහටටම අපිට සීර් විසිතුනයිදශම, එකක ප්‍රතිලාබයක් ලැබෙනවා ඒකද අපිට සුදුසු එහෙම නැත්තං අර ලක්ෂ දෙක සඳහා දහට අයි දශම පහක් වෙච්ච ප්‍රතිලාබේද අපට වඩා වාසිදායක කියලා අපි බලන්නේ. එහමනම් මේ කියන සැලැස්ම යටදේ අපේක්ෂිත අපේක්ෂිත්ත ප්‍රතිලාභය අපි ගණනය කරො. एक लाख छहत्तर पाद යට අපේක්ෂා කරන්න පුළුවන් රුපියල් හතලිස්දා හාරසි විසි පහක් මේ යටතේ ලැබෙනෝ මේ කතා කරන සසම්භාවි විච්චාල්ලයක් වෙච්ච. ඒ කියන්නේ වෙනස් වෙන සග සහිත ප්‍රතිලාබයන් හි කොටස්සල ආයෝජනය කරෝත් එයාගේ අපේක්ෂිත ලාභය වෙනවා හතලිස්තා සාරසි විසිපහක්. එතෝට එයාගේ ගාන තුළ කියපු, පලවෙනි අවස්ථාව තමයි එක සමාගමත් තියෙනවා කිව්වේ මේ ලක්ෂ දෙක සඳහාම දෙනවකිවා දහාටයි දශම පහක ස්ථාවර තැන් පතුුවක් යෝජනා කරලා තියෙනවා එක ස්ථාවරයි. ඒවන ඒ යෝජනාවයට දෙවැයට කීයක් ලබාගන්න පුළුවන්ද කියලා බැඩුවොත්. පළමු යෝජනාාවදී. ir the هاaiද paهاqiට ලබन. ිය තිස් සද්දාහක මුදලක් එයට ලැබෙනවා මේ ස්ථාවර තැම්පතුූයටදේ ආයෝජනය කරන්. සාාවර පොලිියකයටතේ නංයාට සියන දහටයි දශම පහයිනන් ලැබෙන්නේ එයට ලැබෙන මුදල දමයි තිස් සද්දාහා හැබැයි අර වෙනස්වෙන ප්‍රතිලාබා අනුපාතයන් සහිත කොටස්සල ආයෝජනය කරොත් ඊට වඩා වැඩි අපේක්ෂාවක් තියනෙනවා මොකද හතලිස්දාස්, විසිපහක එයායට අපේක්ෂා කරන්න පුළුවන් ලාභයක් විදිහට. එහෙමනම් මේ යෝජනා දෙකෙන් එයාට වඩා වාසිදායක වෙන්නේ දෙවනි යෝජනාව හෙමනැත්තං වෙන සනුපාතයන් සහිත මෙත නභ්‍යසය තුළ කිව්වේ සසම්භාාවී විච්චාල්ලයක් වන වාර්ශික ප්‍රතිලාබානුපාතය සසම්භාාවී විච්චල්ලයක් වෙන කොටස්සල ආයෝජනය කිරීම වඩා වාසිදායකයි කියලා, විදිහයට අපිට ගාන හදලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මෙතන තිනව තවත් අභ්‍යාසියක් අපිට දීලා ඒ කොයි වගේද කියලා කිවවෝ සම්භාවිතා ව්‍යාප්තියක් දීල තියෙනවා එක්ට විය හැකි අගයන් තියෙනවා බින්දුව එක දෙක අධීවශයෙන් හායතෙක් අගයන් දීලා තියනෝ. එතුකොට ඒකට අනු රූප සම්භාවිතාවයන් දීල තියෙනවා C තු, හයි සී වර්ගය ආදී වශයෙන් සම්භාවිතාගයන් දීලා තියනවා. සීහි අගගය සොයන්න කියනවා ඊළඟ කොටසදී අපේශෂිතාගේ සහ විච්චලතාව ගණනය කරන්න. එතකොට මෙතන තියෙන තොරතුරුත් එක ගත් දහම සීවලාගේ හොයන්න නං අපිට දැනගන්න අවශ්‍යයි ි දන්න කරුණක් උදව් කරගෙන තමයි අපිට යන්න වෙන්න මේ කරුණ තමයි සම්භාවිතාවන්ගේ අයි්‍ය එක්යි කියන කරුණු පදනම් කරගෙන තමයි අපිට මේක සුළු කරගන්න පුළුවන් වෙන්නේ මේ සිගම Px ගත්තොත් එහෙම මෙතන තියෙනවා වර්ගපදයන් සහිතේවා පහයි C, යි වර්ගය තියෙනවා ධන එක්ක තියෙන පාදයන් තියෙනවා තුනයි හතරයි පහයි හයයි හයයි තුනයි නමයයි නමයයි සී ද සී බෙදීම දෙක එන්න මේ ආකාරයට එතකොට අපිට පුළුව වෙනවා මේ බෙදීමත් නැතිකරගන්න පුළුවන් මේටිකොක්කොම එකක්යි තමානයිටික ඔක්කෝම ගත්ත හම ඒටික එකතු එකයි කියලා අපි දන්න ොමකොද මේක සම්භාවිතා ව්‍යාප්තියක් කිව්වා එමන සම්භාවිතා ව්‍යාප්තියක් සතුව තියෙන මේ ලක්ෂණය උදව් කරගෙන තමයි අපි සී අගේ හොයන්න උත්සාහ කරන්නේ. එහෙමනං මේ දෙකෙන් බෙදන්න තියෙන නිසා අපිට ලේසි මේ හැම පදයක්ම දෙකින් වැඩිකරගෙන ගියොත් මේ පදේ දෙකින් වැඩිකරපු හාම දහයයිසී වර්ගය මෙත නේනවා. ට මේක වැඩි කිරීම දෙක කියන්නේ දෙකට දෙක කැපිලා ගිහිල්ල සී කියල ඉත්තුරු වෙනවා සමානයි මේ පද දෙක වැඩි කරලා දෙකයි. ඒම නම් මේක තවටිකක් අපි සුළු කරගන්නවා දහයයි සී වර්ගය දන තහටයි එකයි දහනමයයි සී සමානයි දෙකයි මේ බැත්තට එනකොට රින්න දෙකක් වෙලා. දහයයි සී වර්ගය දන දහනමයයි රින දෙක සමානයි බින්දුවයි. එහෙම නං අපිට පුළුවක් මේක සොළු කරගන්න මේ ධන දහයයි රින දෙකයි ගුණ කරහම රින විස්සයි මේ රින විස්ස අපි කඩාගන්නවා දන දහනමයක් එන සාධකවලට එහෙමනං දන විස්සයි, එකයි මේ දෙන්න ගුණ කරහම ධනයි රිණයි රින විස්ස හැදෙනවා මේ දෙන්න එකතු කරහම ධන දහනමයත් හැදෙනවා හෙමන මේ විදිර සාධක කඩාගෙන අපිට පුළුවන් දහයයි ස ධනස්සයි රිනසී රින එකයි සී කියන එක රින දෙක සමානයි බින්දුවයි. ිසාධක වෙන් කරගත්තොත් මේ පද දෙකට පොදු සාධකයක් දහයයි සී ඇදට ගත්ත හම. දහයිසී වර්ගේ දහයිසීගෙන් බෙදිච්ච හම සී ධන දෙකයි. දහයයි විස්්සයිසී දහයයිසීගෙන් බෙදිිච්චාම දෙකයි. මෙතන මම ඉවදරගන්නවා රීන රීණක ඩියට ගත්ත හම මෙතන නොපෙනි තියෙන සංගුණකය එකයි. හෙමනා රිනයකට රිනයක ගිහිලා ධනසී, රිනයි රිනයි ධන දෙක එකෙන්වෙදිලා දෙකයි. මේ විදිර ගත් දහම අපිට දහයයි සී දහයයි ස රින්න එක අනිත් සාධකය දහයයි සී දන දෙක කියලා සාධගම් වෙනවා හෙමනම් මේ අතරින් ගත්තොත් මේ ටික ගත් තහම දහයයි සී රන්න එක හා පැත්තර ගි හම ධනය එකයි හෙමනන් සී සමානයි දහයෙන් එකයි හෝ තව වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ ධන දෙකේ හා පැත්තට යනකොට රින්න දෙකයි. හැබැයි අපි දන්නවා මේ සීවෙනුවෙන් එන්න පුළුවන් උත්තරවෙච්ච දහයෙන් එකයි. රින්න දෙකයි කියන උත්තර දෙකා අතරින් කාවද මෙතෙන්ට එන්න පුළුවන් කියලා කිවෝොත්. මේ රින්න දෙක එන්න වැරි බව දන්නෝ මොකද සී රිණ දෙකක් එන්න බැරි සම්භාවිතාව ක්‍රීනාගයක් වෙන්න බැහැ. එහෙමනං මේ තියෙන තොරතුරු යටතේ සී වෙන්න පොළුවන් දහයෙන් එකයි කියනාගේ. ඒමනං සී දහයිෙන් එකයි නං මේ සම්භාවිතා ව්‍යාප්ති අපි අපහ ගොඩ නගාගත්තොත් වෙන්න පුළුවන් පදයන් තිබ්බා හය දක්වා සම්භාවිතාගයන් අපි සී දන්න නිසා දැන් අපිට හොයාගන්න පුළුවන් වෙනවා වෙන්න පුළුවන් බින්දු එක දෙක තුනහතර පහ හය කියන අවස්සා ඒවට අලුරූප සම්භාවිතාවන් තමයි අපි හොයල ගන්න වෙන්නේ ාවිත පවෙනි බිඳුව වෙනවෙලා වෙදි කියන අපි හොයාගත දහයෙන් එකයි කියලා එකක්ීම සම්භාවිතාව එකක් වෙන්න පුළුවන් තුනයි සීලෝ තුනයි ස කියන්නේ දහයෙන් එක තුනෙ වැඩි කහම දහයෙන් තුනයි එ දෙකක් වෙන්න පුළුවන් කොච්චරයිද කියනවානම් ස කියන්නේ දහයෙන් එයි එ තුනක් වෙන්න පුළුවන් සම්භාවිතාව පහයි සීවර්ගය සීවර්ගය වැඩිීම පහී කියන්නේ දහයෙන් එකයි නං. මේ සී වර්ගය වැඩිකිරීම පහ සීය පහයි හතරවනි අවස්ථාවට සී සී කියන්න දහයන එකයි එ පහක් වෙන්න පුළුවන් තුයිසි එ හයක් වෙන්න පුළුවන් සම්භාවිතාව සීවදීම දෙකීවදීම දෙකී කියලා කිව්වේ ද එන්න එකයි බෙදීම දෙක කියන දෙන්න එකයි බිස්සන එකයි එතු වට මේ සම්භාවිතාව්‍ය අප්තිය සම්භාවිතාගයන් පැවරුවට පස්සේ මේටික එකතු එකක් එනවාද කියලා බැලුවොත් මෙතන මේ තියෙන්නේ දශම එකයි මේ තියන්නේ දශම තුනයි දශම එකයි මේ තියන්නේ බින්දයි දශම බින්දුුවයි පහයි දශම එකයි දශම තුනයි විස්සෙන් එකයි කියන්නේ එකට නෑ දහටනෑ සීයට පහයි එමන බින්දුු අයිදශම බිදුවයි බිඳු අයි පහයි බින්දර්ශම බිඳුවයි පපහයි කියන්නේ දර්ශම එකයි එකයි දෙකයි පහයි පහයි දහයයි ඒ කියන්නේ ඔන්න සම්භාවිතාවන්ගේ අයික එකක් වෙනවා හෙමනම් දැන් අපිට පුළුවන් වෙනවා මේ සම්භාවිතාව යපතිය නිවැරදි නිසා මේක අපේක්ෂිතාගේ සහ විච්චලතාව හොයන්න C අගේ අපි හොයාගත සගේ මේක හෝ අගයන් දෙකක් ලැබුණා ඒකෙන් නිවැරදි පිළිතුර අපි හඳුනාගත්තා ප්‍රීනාගයක් වෙන්න බැරි නිසා C කියන්නේ දහයිෙන් එකයි කියලා. ඉළඟට මේකේ අපේක්ෂාව අපි හෙවවෝත් සිගම x px, මේ විදිහයට අපිට අපේක්ෂිතාගේ හොයන්න පොළුවන් අවස්සා තිබුණ එකයි දෙකයි තුුණ කර පයි හයින් එකක් බින්ඳුවයි හෙමනම් මෙතන අවස්ථ අපිට තියෙනවා මෙච්චරක් එකතු කරන්න මේ හර හාපිට හම්බ වෙන්නේ මේකන සම්භාවිතා ව්‍යාප්ති අපේක්ෂිතාගේ අපේක්ෂිතාගේ හොයන්න පොළුවන් එතකොට x පxක්ෙන් ගුණ කරපු අගේ අන්ටික තමයි මෙදන තියෙන්නේ ඒවා එකතුවක් තමයි අපිට ඕනි කරන්නේ ඒ තමයි අපේක්ෂිත අගේ හෙවත් මේ ව්‍යාප්තිය මධ්‍යන්නේ අපේක්ෂිතගේ අපිට ලැබෙනවා දෙකයි දශම අටයි පහක් ඊට පසේ අපේ අ්‍යාන්සේ තුළ දීල තිබුණේ අපේක්ෂිතා අගයි පිචලතාවයි විචලතාව ගන්නනම් එක් අගයන් වර්ග කරන්න ඕනේ බින්ඳුවේ වර්ග බිඳුවයි එකේ වර්ගේ එකයි දෙකේ වර්ගය හතරයි තුනේ වර්ගය නාමයයි හතන වර්ග දාසයයි පහේවර්ග විසි පහයි හයිවර්ග තිස් හයයි. මේ එක්වාර්ගයන් මේ එක්වර්ග පදයන් අනුරූප සම්භාවිතාවන්ගේ ගුණ කරලා අපි සම්භාවිතාගයන් දාගත්ත මේ විදිහට දශම තුනයි දශමය එකයි දශම බිින්දුවයි පහයි. බිදුවයි දශම එකයි බින්ුවයි දශම තුනයි දශම බින්දුවයි පහයි කියර තම සම්භාවිතාවන් තිබුණේ. එහෙම නම් මේ එක්වර්ගයන් අනුරූප සම්භාවිතාවන්ගේ ගුණ කරලා මේ ගුණිතයන්ගේ අයික්‍ය තමයි අපිට අවශ්‍ය කරන්නේ. වා හොයන්න වා. එ සමානයි සිගමාවාර්ගයර්ගය Pxක්කෙන් ගුණ කරලා අඩු කරන්න ඕනේ EXඒම නැත්තා පේක්ෂාවේ වර්ගයක් මේ ආකාරයට අපිට පුළුවන් වෙනවා පිචලතාව හොයන්න හයට අපි ගත්තොත් එවර්ගයන් පxක්කෙන් ගුණකර කරා ගත්ත ගුණිත පදයන් බින්දුව දශමකෙන් ගුණ කර හම බිදුුවායේ දශමතුන එකෙන් ගුණ කරා දශමහත්තරයි ිදුුවයි දශමහත්තරයි පහයි එකයි දශම හයයි හතායි දශම පහයි. මස්ථාන දෙකක් ඇර හාම එකයි දශම අටයි මේටිකෙන් අපි අඩු කරන්න ඕනේ දෙකයි දශම අටයි පහේ වර්ගයා ොහයි දශම බින්තුුවයි පහෙන් අඩු කරනවා දෙකයි දශම අටයි පහේ වර්ගයක් දෙසි අසු පහේ වර්ගය කියල කියන්නේ විසි පහයි විසි නමය විසි අටෙන්කුණ කරහම ට ොලහර එතු අපි දශමස්ථා නරෙන්න්න ඕනනි දශමස්ථාන හත්තරා ම නං දොලහායි දශම බින්දුුවයි පහෙන් අඩු කරන්න ඕන දෙයි දශම අටයි පහේ වර්ගයක් කියන්නේ අටයි දශම දොලහයි පහ එකයි දෙකයි දෙකයි පහක් අඩු කරපු හාම අපිට පුළුවන් වෙනවා විචලතාවේ හොයාගන්න දොළහායි දශම බිද්දුුවයි පහෙෙන් අපි අඩුකරනවා අටයි දශම එකයි දෙකයි දෙකයි පහ. තුුණයිදශම, අයි දෙකයි හතයි පහක් ඒ වන මේවි දිහෙන අපිට පුළුවන් වෙනවා පියාප්තිය මධ්‍යන්නේයයි විච්චලතාවයි ගණනය කරන්න මුලීම් අපිට ගානය දුන්නේ තොරතුරු ටිකක් දීලතිබුණා විච එ සී කියල විචල්ලයක් එ. අපි එතනින් ගාන පටන් ගන්න උත්සාහ කරේ සම්භාවිතාවන්ගේ අයික එකයි කියන තැනයිදලා වර්ගජ සමීකරණයක් විසඳගෙන සී හොයා ගත්තා. මේටිකේ එකතු එකයි නාම් සීයගේ අපිට ලැබුණා දහයෙන් එකක් හරි රින දෙකක් හරි. අපි දන්න සම්භාවිතාවක් රනවෙන් නැති නිසා සම්භාවිතාව සී කියන්නේ දහයෙන් එකක් බව. එතුට මේ තොරතුරු ටික ආදේශ කරල අපි බැලුවවා සම්භාවිතාවන්ගේයික එකක් එනවද කියලා. ඒ හර හා ඒ පිළිතුරු නිවැරදි නිසා අපි ගාන හදලා අපේක්ෂිතාගේ සහ විචලතාව ගණනය කරා. අපේ ප්‍රශ්නය තුළින් එහැවේ සීයාගේ සොයන්නයි. අපේක්ෂිතාවගේ සහ වි්චලතාව ගණනය කරන්නයි කියන කොටස්ටික. වන මේ ස්වරූපෙන් එන්නක් පුළුවන් අපිට බහුවන්න ප්‍රශ්නයක් එන්නත් පුළුවන් මෙචර දිගට නෙමයි නමුත් මේ වගේ තැනක සී හොයා ගන්න සහ ඊට පස්සේ ඒ කියන අගයන්ගේ සම්භාවිතාවන් මේ කියනට වඩා වැඩිවීමේ සම්භාවිතාව කොච්චරද. ඔය අදීවශයෙන් මේ වගේ ව්‍යාප්තියක් දුන්න හම සම්භාවිතාවන්ගේ අයික එකයි කියන තැනින් තමයි අපිට ගාන පටන් ගන්න වෙන්න ඒ හරහා කෙටි ප්‍රශ්නයක් හදාගන්නත් පුොළුවන් සමහර වෙලාවට දෙවැනි ප්‍රශ්නපත්‍රයේ මේ වගේ අපේක්ෂිතතාගේ විච්චලතාව හොයෙන ගැටලුවක් සඳහා මේ දැනමු උපයෝගී කරගන්නත් පුළුවන්. එහෙම නං මේ අපි කතා කරේ සම්භාවිතා ව්‍යාප්තියක් ආශ්‍රිත අභ්‍යස කිහිපයක් නමුත් මේක තහවුරු වඩනං අපි තවත් අභ්‍යස කීපයක් කරගෙන සම්භාවිතා ව්‍යාප්ති ගානක් හදනි කොහොමද සහ සම්භාවිතා ව්‍යාප්තියක අපේක්ෂිතාගේ සහ විච්චලතාව ගන්නේ කරන්න කොහොමද කියලා තවත් පරිච්චේද හුණ ගැහිලා කතා කරමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ුකෂන් YouTubeු නාලිකව සබස්්‍රයි් කරන්න. අලුතෙත්්චනලේට එකතුවෙන පාටම් මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්නවන ලොකුම් න් Onlineන් පාසල DPකන්.